බලවත් සාදරයෙන් පිළිගන්න මගේ වීඩියෝ එකට මම අද මේ වීඩියෝ එක ගණන් ගන්න තියෙන අපේ database management system වල question set 41 එක. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි මම මේ විදිහට මගේ question set 41 එක open කරගත්ත ඔබ බලාගත්තේ මේ විදිහට තමයි අපි questions ටික අර තින්නේ. අපි මේකින් එක ප්‍රශ්න වලට answers අරගෙන යමු. හරි ඒ බලමු අපි පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තින්නේ කියලා. අපේ පළවෙනි ප්‍රශ්නේ අහලා තින්නේ stock කියන table එක change කරන්නලු inventory කියන table එකට. අපි බලමු මේ කොහමද චේන්ජ් කරන්නේ කියලා. ඒකට අදාළව algebra core එක කොහොමද එන්නේ කියලා බලමු. හරි. මේ විදිහට තමයි අපි මේ question එකට අදාළ answer එකින් ඔයගොල්ලෝ පේනදි පරිණාමය තියෙන්නේ rename කිරීමට අදාළ වුණ මේ operator එක තමයි තියෙන්නේ. අපි ඒකට පාවිච්චි කරන්නේ p වගේ assembler එක. يعني p එකට සමාන assembler එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ බලාගත්තේ මේ විදිහට. ඊට පස්සේ අපි දානවා අපිට change වෙන්න ඕන නම ඊළඟට brackets ඇතුලේ. අපිට චේන්ජ් වෙන්න ඕන ඉන්වෙන්ටරි කියන නමට. ඊට පස්සේ අපි කලින් වගේම අපේ ටේබල් එකේ නේම් එක දානවා ඒකට උඩ. මොන බලාගත්තේ එතන ටේබල් එකට يعني අපි දැන් අපි චේන්ජ් කරන්න ඕන නමට උඩින් පැත්තකට වෙන්න අපි දාලා තියෙනවා ස්ටොක් කියලා ඒ ටේබල් එකේ නේම් එක. එතන අපි කියලා තියෙන්නේ ස්ටොක් කියන ටේබල් එක ඉන්වෙන්ටරි කියන ටේබල් එකට ටේබල් නේම් එකට චේන්ජ් කරන්න කියලා තමයි මේ ක්වෙරී එකෙන් කියන්නේ. හරි ඔය විදිහට තමයි අපි පළවෙනි ප්‍රශ්න අදාළ ආන්සර් කියන්නේ. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද හරියට තියෙන්නේ කියලා. අපි දෙවෙනි ප්‍රශ්නෙන් අහලා තින්නේ user type table එකේ තියෙන columns දෙක user type id කියලා අයි user type name කියලා. මේක අපිට කියන්නේ user type id කියන එක type id විදිහටත් අයි user type name කියන එක type name විදිහටත් rename කරන්න කියලා තමයි කියන්නේ අපේ relational algebra code එකක් පාවිච්චි කරලා. අපි බලමු ඒකට answer එකෙන්නේ කොහොමද කියලා. හරි ඔයගොල්ලෝ බලාගත්තේ මේ විදිහට තමයි අපි මේ question එකට අදාළව answer ගන්නේ. ඔයගොල්ලෝ පේනදී අපි මේකත් පාවිච්චි කරලා තින්නේ rename කියන operator එක. ඊට පස්සේ අපි මෙතන යටින් දාලා තිනවා. කියන්නේ අපිට මේ අදාළ වෙනස් කරගන්න ඕන column වල old name එක සහ new name එක දාලා තිනවා. අපි ඉස්සෙල්ලාම new name එක දාලා තිනවා. ඔයගොල්ලෝ බලාගත්තා කි අපිට ඉස්සෙල්ලාම change කරගන්න ඕන type id කියන එක තමයි අපිට. කියන්නේ අපේ user type id කියන column එක type id විදිහට තමයි change කරගන්න ඕන. අපි ඉස්සෙල්ලාම type id කියලා new name එක දීලා දෙනවා. ඊට පස්සේ user type id කියලා old name එක දීලා දෙනවා. ඊට පස්සේ අපි කමා එක පාවිච්චි කරලා ඊළඟ column එක දාලා දිනවා. අපි ඒකෙත් දාලා තිනවා type name කියන එක තමයි අලුතෙන් එන්න ඕන. අපි user type name කියන එක ඊට පස්සේ දාලා තිනවා අපි slash කියන mark එකෙන් එහා පැත්තේ. ඔයගොල්ලෝ බලාගත්තා ඒ විදිහට තමයි ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි අන්තිමටම අපි table name එකත් මේ විදිහට එකතු කරනවා. ඔය විදිහට තමයි අපි මේ question එකට අදාළව answer එක එන්නේ. හරි අපේ තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තිනවා. අපේ තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ brand table එක අපිට name එක rename කරගන්නලු. අපි brand කියන table එක product brand කියලා. ඊට පස්සේ product කියන අපි brand කියන table එකේම තියෙන columns දෙක. ඒ columns දෙකේ පළවෙනි column එක brand id එකට අපිට vid කියලා name එක දාන්න කියලා තියෙනවා. ඊට පස්සේ brand name කියන එකට vname කියලා අපිට column දෙකේ names දෙක change කරගන්න කියලා තියෙනවා. අපි බලමු ඒකට අදාළ relation algebra core එක කොහොමද එන්නේ කියලා. හරි ඔය විදිහට තමයි අපි මේ question එකට අදාළව answer කියන්නේ. ඕගොල්ලෝ පේනවා ඇති ඉස්සෙල්ලාම අපි මේකත් පාවිච්චි කරලා තියෙන rename කියන operator එක. මේකේ ඕගොල්ලෝ පේනවා ඇති අපිට ඉස්සෙල්ලාම rename වෙන්න ඕන table එකේ name එක දාලා තියෙනවා product brand කියලා. ඊට පස්සේ අපි curly brackets ඇතුලේ අපිට දැන් change කරන්න තියෙනවා අපිට column names දෙකත්. අපි ඒකේ ඉස්සෙල්ලාම පළවෙනි column name එක විදිහට BID කියලා දාලා තියෙනවා අපිට new name එක. ඊට පස්සේ old name එක විදිහට අපි slash ලකුණු පස්සේ brand id එක දාලා දිනවා. ඊට පස්සේ අපි දෙවෙනි column එක විදිහට brand name එක අපිට b name විදිහට change කරගන්න ඕනේ. ඒ නිසා අපි පළවෙනිම b name කියලා දාලා දිනවා new name එක. ඊට පස්සේ අපි brand name එක දාලා දිනවා. ඊට පස්සේ අපි ඒ curly bracket එක රහවට පස්සේ අපි ඊට පස්සේ උඩින් එතනම අපි දැන් මේ ඔක්කොම වෙන්න ඕන table එකේ name එක දානවා. අපි මේක වෙන්න ඕන brand කියන table එකට. ඔය විදිහට තමයි අපි ඒ question එකට අදාළ answer එක එන්නේ. හරි අපිට අපේ හතරවෙනි ප්‍රශ්නෙ අහලා තියෙන මොකද්ද කියලා බලමු. අපේ හතරවෙනි ප්‍රශ්නෙ අහලා තියෙන GRN table එකේ අපිට select කරලා අරගන්න කියලා තියෙනවා. product id එකයි quantity එකයි unit price එකයි selling price එකයි අපිට select කරලා අරගන්න කියනවා columns ටික. ඔයගොල්ලෝ පේනවා ඇති ඒකට මම මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ අපේ projection එක. ඒකෙන් ඔයගොල්ලෝ පේනවා ඇති මේ විදිහට අපේ ඒ columns ටික මෙතනින් search කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලාගත්තේ අපිට ඊළඟට අපි ප්‍රශ්නෙ කියලා තියෙනවා product id එක PID ලෙසත් i quantity එක P quantity ලෙසත් unit price එක p unit price විදිහට තයි selling price එක p selling price විදිහට අපිට rename කරන්න කියලා තියෙනවා. ඕගොල්ලෝ පේනදි මෙතන අපි ඊළඟට දාලා දිනවා අපේ ඒකට අදාළ relation algebra query එක. ඕගොල්ලෝ පේනදි මෙතන rename operator එක තමයි පාවිච්චි කරන්නේ. අපි මෙතන පාවිච්චි කරේ projection එකට අදාළව operator එක. ඊට පස්සේ මෙතනදී අපි ඕගොල්ලෝ පේනදි rename කරලා තියෙන ඔක්කොම names ටික මෙතනින් කෙලින්ම අපි දාලා දිනවා. අපි කලින් කරේ ඉස්සෙල්ලාම new name එක දාලා ඊට පස්සේ old name එක දාලා
අපිට ඒ විදිහට නේම් එක චේන්ජ් කරන්නත් පුළුවන්. අපිට මේ විදිහට කෙලින්ම නේම් එක චේන්ජ් කරලම අපිට අලුත් නේම් එකක් මේ විදිහට දාලිවලා අපිට ඒ අදාළ ටේබල් එකේ නේම් එක දැම්මා. අපිට ඒ විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි හතරවෙනි ප්‍රශ්න අදාළ answer එක එන්නේ. ඔබන බලාගත්ත එක මේ විදිහට. හරි, ඔය විදිහට අපි question set එකේ 41 වෙනි question set එකක් ඉවර වෙනවා. එහෙනම් අපි තවත් මේ වගේ database management system video එකකින් හමු. Oh.